ධම්සුවඳ පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අධිකරන සදහම්දහර දම්දිසුම සමානුග්‍රහකත්තුය වැප් වතර නොරදන තීන්තාලේපනය. උක්්ඨානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනු. අඥතස්සච ධම්ම ජීවිනු අප මත් අස්ස යසුභිවඩහති සහුෘද්ද ශ්‍රාාවක පින්වතුනි සදහම්ධාර ධර්මානු ශාසන අවශ්‍රණය කරනට අපායෙක් වෙන්නයි ඔබට ගෞරවණීිය ආරාධනා සදහම්ධාර නිරේට යනමග නැවතුමට අද ධර්මානු ශාසනා පැත්තීම් සඳහා දෙපානමද ගෞරෙන් යක්තු ආරාධනා කරුන් ලබන්නේ හම්බන්තොට උඩමලල වෙහෙරගල අරණ්‍ය සේනස්සනහි ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍රභානක පූජ්‍යපාද රේදියගම ඉන්දාා ලෝක ස්වාමින්රෙන් වහන්සේට මජව පණ්ාසකගේ සූත්‍ර පණහා ඇසුර කර ගත් ධර්මදේශනා මාලාවේ පස්වන ධර්මානු ශාස්සනාව සේක සූත්‍රයට අනුගතව ඉදිරිපත් කිරීමට අපි ගෞරුවවෙන් ආරාධනා කරමු සාධූ සාධූ සා. සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සත්තම්මං මුනිරහාජස්ස, සුනන්තුසග්ගමක්කදන්. දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්ත නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුතස්ස කතිියෝසෙට්ටෝ ජනීතස්මින් ඒගොත පටිසාරිනෝ විච්චාචරණ සම්පන්නෝ සේටෝ දේවමානුස්ෝති පින්වත්න ඊයදිනේ අපි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාතර මං්ජිමනිිකායි මජ්ජිම පණාස්සකි ගහපතිබරගේ තුන්ගනි දේශනාවන සේකසූත්‍රයේ නිධානය සහ පලවෙනි සේකෘතිපදාවන ප්‍රාතිමෝස සංවරසීලය පිළිබාඳ දේශනා කරන්ටය දුනා ඉබල්වත් පපුරවැස ඥාති පිරිස සන්තාගාර සාලාවක්කොට නගල අලුතින්ම එහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නය පරිභෝග කරවන්නට වැඩම කරවගෙන ආවා. එහි වැඩසිටි බුදුරජාණන් වහන්ස එකයාමයක් සේනාසන පූජාවේ ආනිසංස කතා දේශනා කරල තමන් වහන්සේගේ පිටරිදෙන බැවින් ආනන්ද සාමින් වහන්සේට සාක්‍යන්ට සේක ප්‍රතිපදාව දේශනා කරන්න කෙළ ආරාධනා කරලා තමන් වහන්සේ පණවාතිබූ කුඩා සයනේ සඇතපී වදාල දකුණු ඇලේෙන් සිංහසේයාගේත්.ඒ අනුව එය මොතේ දේශනා ආරම්භ කළේ ආනන්ද සාමින්ද්‍රයන් වහන්සේ පළවනි කරුණ වශයෙන් ප්‍රාතිමෝක්ෂ සංවරසීලේ විනේ ශික්‍ෂාපද පිළිබඳවයි අපි කතා කළේ. එහි භික්ෂන් වහන්සලට භික්්ෂුණින් වහසට පැනව සිකපද විශේෂයෙන් ප්‍රාතිමෝක්ෂණනම් වෙනවා. ප්‍රාතිමෝක්ෂය පැනවීමට හේතුුණු අදහස් දහයක් හේතුතහයක් සඳහන් වෙන විනේ පිටකේ. සංග සුට්ටතාය පළවෙනි කරුණ. සංඝයාගේ හිතසුව පිණිස. සංග පාසුතාය සංගරත්නය පහසුව පිණිස. දුම්මංකූනං පුද්ගලාන නිග්ගහාය. දුස්සීල පුද්ගලයන්ට නින්දා නිග්‍රහ කරන්නට. ස්පේසලානම් භික්කූනං විහාරයි සුපේශල ශික්‍ෂාකම් විික්ෂුන් වහන්සලගේ පහසු විහරණ පිණිස. දිිට්ට දම්මිකාන ආසවාන සංවරාය. මෙලවදිම පැමිණෙන කරදර දුරු කරගන්න. සම්පරායිකානං ආසවානං පටිගාතායි. පරලොවදී පැමිණෙන දුක් සතරාපාදුක්කාදිය නිදහස් වෙන්න. අපසන්නානම් පසාදාය. නො පැහැදුන අයගේ පැහැදීම පිණිස. පසන්නානං බීෝ පැහැදුනා අයගේ වඩාත් පැහැදීම පිණිස්ස. සද්ධම් මට්ටිතියා මේ සද්ධර මේ බොහෝකල් පැවතීම පිණිස්ස. වෙන යානුග්්‍රහය විනය පිටගේට අනුග්‍රහ පෙනසෙහිනම් මේ දේශනා මේ විනේ පැනවිී ශික්ෂාපද පැනේ වි බොහෝසයෙන් සිල්වත් භික්‍ෂූන් වහන්සලට සුවසේ කටයුතු කරන්න දුස්සීර කටයුතු කරනට එකනි ග්‍රහයක් වන්නත් බොහෝ නොපැහැදුනා අයගේ පැහැදීමටත් පැහැදුනොවන්ගේ හැද ආදී කොට ඇත්තව ආනිසංස ධහිතයේ ඒ බව දැනගෙන අම් භික්‍ෂුවක් භික්‍ෂණයක් මේ සිල්පදයන්නේ මැනවින් රකිනවනං හික්මෙනවනන් ප්‍රීතිය ප්‍රමෝදය සහිතව ඒ පැවිච්ජීවිතය සීලය පුරමින් සමාධී ප්‍රඥාදක්වා යන්නට හේතුවෙන පළවෙනි සේක ප්‍රතිපදාවයි ප්‍රාතිමෝක්ෂ සංවර සීරය. දෙවැනි සේක ප්‍රතිපදාව ස්වාමන්හස දේශනා කරනවා. ඉද මහානා මරියසාභකෝ, ඉන්්‍රියසු ගුත් ධාරෝ හති ඒ කැන්නේ දෙ මහානාමය මෙහි ආර්ශ්්‍රාවකයා ඇස කාන, නාස, දිව, සරීරය මනස කියන ආයත්ත නහය නැතතා ඉන්්‍රියහය සංවර කරගන්න ඇසින් රූප දකින. ඇසට රූපාරම්ම ඇති වෙනවා. මේ රූපාරම්මණ ඇසේ ඉස්්පර්ෂ වෙන ආලෝකයේ නිසා. වගේ ඇසේ චක්කව ප්‍රසාදයේ පවතින නිසා. චක්කු ප්‍රසාදයට රූපාරම්මණය ඇතුල් වෙනකොට ඉස්පර්ශවීම සඳහා. චක්කු විඤ්ානය එකතු වෙනවා ඇසත් රූපයයක් චක්කු විං්ඥානයත්තු වන එකතුෙන් ඉස්්පර්ෂය හටගන්න මේ ඉස්පර්ශය රූප දැකීම කියලා කියනවා. ඉස්්පර්ශයෙන් වේදනා විට පස්සේ දේශය තන්හාාව ආධි වශයෙන් රූපය අනුව ප්‍රිය මනාපරූපය න්නම් එතන ඇලීම හටගන්න. අපි යමනාපරූපයන්න ගැටීම හටගන්න ද මේ දෙකෙන් වැලකීමයි ඉන්ද්‍රිය සංගරය ඇස සංගවර කරනයි කියලා කියන්නේ ඇසින් දකන රූපය ටස පටවි ආපෝතේජෝ වායෝ. ඒ බව දැනගන්න හිත නාම කොටසාක්. පරූපය දැනගත්තු මේ හිත නාමයයි ඒරූපේරූපයයි. එනම් මෙත නැත්තේ නාමරූප දෙහෙක පැවැත්මා. එනිසා නාමරූපයන් කිරේ යලන්න ගැටන හීතුවක් නැහැකින පරමාර තවබෝධයට වැටනොත් විදර්ශනා භාවනාව ේදනොත් අනශ්‍රාවක්‍යය ඇස සංගර කලා බාවට පත්තිනවා. එලට කන කණ කියන්නේ සෝත ප්‍රසාදය. කම් බෙරේ කෙල්ලත් කියනොින්. මේ සෝත ප්‍රසාධයට සබ්දා රම්මණයක් ශබ්දයක් එනකොට එතන ඇති වෙන උපදිනවා සෝත විඤ්ඥාණනය කන සම්බන්ධ වූ සිත. ඒත්තුනේ එකතුවෙන් සෝත ප්‍රසාධයක් ශබ්දයක් විඤ්ඥාණයක් කියන මෙතුන එකතුවෙන් තමයි ඉෂ්පර්ෂය හටගෑන්න කන ඉෂ්ප පර්ශය. ඉෂ්පාර්ෂයන් තමයි වේදනාව හටගන්න, වේදනාන්තම තන්හා හට්ටගන්න. මේ ක්‍රියාවලි ශ්‍රණයකින් මොහොත්තකින් සිද්ධවෙන්. සිදුුවෙන අවස්ථාවේ ශබ්දය නිසාපිට ඇලීමක් වෝ ගැටීමක් ඇති වෙනවන එක පාඩුවක් නිවන් වගට බාධාව හිතේ සැනසිල්ලට බාධාව එය අනු අරවිදියටම සබ්දය කැනරූපයක් සබ්ද රූපයක් ඒ සබ්දරූපය ගැටුනෙ මේ කනේ කනතුරූපයක් ඒ කනේ ගැටින ශබ්දය දැන ගත්තේ විඤ්ඥානය විඤ්ඥානය නාමයක් විඤ්ඥානයෙන් දැන ගත්තා වේදනාව සංඥාවට ගත්තා චේතනා පහල වුණ සිත විසින් දමයි මේසිියල්ල කළේ. සිතත් කයත් රූපයත් නාමත් නාමරූප දෙහක ස්වභාව්‍යත්තාව මේ ශබ් දැසීම කියන්නේ. සබ්දඇස්ව මමනවි මගේ නොවී මගේ ආත්මිය වශයෙන් ගන්න බෑ මේ සබ්දය. සත්ව පුද්ගල සංඥ්‍යාවශයෙන් ගන්න බැ පරමාර්ථ වශයෙන් ශබ්දය නාමරූප දෙකක් පමණ ඉස්කන්ධ ගොඩක් පමණයි එහි අනිත්්‍ය වෙලායන ධරමතාවයක් පමණයි. බැවින් එ විදර්ශනා මනසිකාරය දෙනකොට කණසංවරයේ පිහිට නවා. නාසයත් සුවදත් ගාන විං්ඥානයටත් ඒ තුනෙකතුවෙන් ඇති වෙනවා නාසේ ඉෂ්පරිචය. ඉෂ්පර්ෂයෙන් වේදනා වේදනාවෙන් තන්නා. මේ ගද සුව දේශේෂය දුරගන් දෙයක් නම් ගැටීම ඇති වෙන. සුගන් දෙයන්නන් ඇලිීමැති වෙන. නැවතනවතත් ලබේවා කියල ප්‍රාර්ථනාක ඒ වගේ සුවදක්. ඒ වගේ සුවදක්නම් මට කවද ලැබිල නෑ. මට එවැනි සුවදක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන වන හිතන වනං ඒක තන්නා ඇලීම. තිබුණ දුරගන්දය කෙරෙහි නේ මෙවැනි ග දක්නං යලි ඇති නොවේවා කලා හිතෙනවනම් ඒ ගැටීමක්. එදර මේ දෙක කෙරෙහිීම මුලා නොවී වාසය කරන්න විදර්ශනා මනසිකාරය අවශ්‍යයි. නාසේ කියයන රූපයක්. එවගේම ගන්දය කියන තරූපයක්, මේ රූප දෙකම දැනගත්තේ විඤ්ඥානය. සංඥාවෙන් හඳුනගත්තා වේදනා විඳගත්ත චේතනා පහල වනාා සංකාරය. ඒේදන සංඥ සංකාර් විඤඥානකින දරමතා හතරම සිතෙහි ධර්මතා, ඒවා නාම දරම. නම්ේ ගත දැනගත්තෙ සුවන දැනගත්තෙත් නාම දරමය. එක අරමුණ කරන්න හේතු වනේ මුල්ලු නෙ දොරටුුවක්කුණේ මෙනාසය. නාසයක් දන සුවදත් රූපකොට වවයනු දැනගස්සිත නාම කකොට වශයෙන් ගන්නකොට නාමරුවපදේක පැවැත් මත් පමණයි, මෙතන සත්්‍යයක් සුවදඳ විදිඳන ගන්ධ විඳින වනිවෙ පුද්ගලයක් විදිනවත්නෙවෙයි මගේත්නවේ මත්නව. ත්ම්‍ය වශයෙන් ගන්න දෙකුත් මේ ගඳ සූන්ද ඇත්තේ නෑ කියල දකින. ඒත් විදර්ශනා මනසිකාරවටන්නකොට ඉතන නාසේ සංවරය ඇති වෙනවා. දිවට රසයක් අරමුණ උනහම ඒ දැනගන්න ජවා විං්ඥානය පහලෙන මෙ තුුණන එකතු නා මිෂ් පර්ෂය හට ගන්න ෂ්පාර්ෂින් වදනා වේදනාවෙන් තන්නාව ඇති වෙන. මේ දිව එවගේම රස්සේ මේ දෙකම රූපකොටස් ඒ බව දැනගත්ත හිත නාම කොටසක්. හිතේ දමතා ගහි පැත්තිනවා එක බිඳනවා හඳුනාගන්නවා චේතනා පහල වෙනවා. දැනගන්නවා. විඤ්ඥානෙන් දැනගන්නවා. වේදනා විදිනව සංඥාශනයේ හඳුනාගන්නවා චේතනාාව චෛතික පහල කරනවා. තු මේ ධරමතා ඉතා ගැඹුරුයි මේවා එකෂණයක මොහොතක සිත තුළ වේගෙන් සිද වන දේව. එ ර මේ ගන්දේ වගේ රසය මේ වස්්‍යයාල්ලම හඳුනාගැනීම විඳීමමාදී ක්ෂණයක මොහෝතක සිද්ධ වන නිසා. නිවී සැනසිල්ලි බලන්ටෝනේ දහසේ බලන්ඩුවන සමාජිමස්සිතින් බලන්්ඩුවන මේ දිවත් රූපයක් රසයත් රූපයක්. ඒ දෙක හඳුනාගත්තු හිතනාමයක්. එ නාමධර්මතාවේ තුළ ඒ රසය විඳීමක් රසය හඳුනාගැනීම, රසේ අනුව චේතනා පහලවීමක් චෛස්සිකවල පහලවීමක් සිදුවෙනවා. ඒ සිතවිලි ඒවගේම රූපකොටස් මේ දෙක නාම රූප දෙකක්ය. රස විින සත්‍යේ පුද්ගලේ කාත්මයක් නැතියත්. දරමතාවයක් පමණක් ඇතේ නාමරූප දර්මතාවයක් ඒ නාමරපපු දරම අනිත්‍ය වශයන්දකිනෝ විදර්ශනා මනසි කාර කරනකොට දිවෙහි මුලාවන්නෙත් නැහැ දිවේ සංවරයේ පිහිටිනවා නඩ කය. කාය ප්‍රසාදය කියල කියන මේ මුළු සරීරයේම සමමතු පිටින් පතිරී පවතින්නේ කය ප්‍රසාදය. නියපොතු කෙස් ලොම්වැනිතැන් හැරන්නට ඉතුරු සෑමතැනකමකාය ප්‍රසාධය තිබෙනවවා. ොහර ස්්පර්ෂය දැනවනන් ක අයම්කොටස එතන ප්‍රසාදය තිබෙන ප්‍රසාධ රූපයේ තිබෙනවා. ඒ ප්‍රසාධ රූපය තියන් තැක කට්ුකේවා මහිරිවේවා ඉෂ්පර්ශය ගැටනෝ. ඒ ගැටන අරමුණත් එෙක් විඤ්ඥානය පහළ වෙන කායවිඤ්ඥානය කය සම්බන්ධ සිීත පහළ වෙන. ැම්කායා ප්‍රසාදයඒ ගැටිච්ච ෂස්පාර්ෂයක්ත් මේ දෙක.ඒ පහස දෙකම රූප ගැටනු දෙයක් රුපතිදදි රූපාන් පෙර එෙන බැවින් ගැටන බැවින් බැවින් රූප කියල කිය නොවා. එතර මේ රූප ස්වභාවයක් ඒ රූපස්වභාව දැනගත්තේ. ඒරෝපයේ හඳුන ගත්තේ විඤ්ඥානය විසින්. එනම් වින්දා හඳුනගත්තා චේතනා පහල වුණා දැනගත්තා. මෙසිියල් එකෂනයක වෙනවා එන ඉෂ්පරස වනායකයන්නේ ඉෂ්පර්කායික පහස දැන ගත්ත වෙන එක පහස කට්ටුක වෙන්න පුළුවන් මුරදුවෙන්න පුළුවන් මිහිරි වෙන්නත් පුළුවන්. දුක් සහිත පහසකදී එතකොට ඒවෙලාවෙක්. කටුවක් ගැනීම පහරක් වැදීම කැපීම අනතුරක්වීම වගේ අපිට හොඳර තේරෙනවා ඒ කටුක පහස ඒකෙරේ ඇලෙන ගැටිනෝට මුදුමොලොක් යහනාාවල සැතවීම සව පාස වාහනවල ගමන් කිරීම වැනි දේවල්වලදී ඇතිවෙන්න සුව පහසක් ඒයට ඇලිෙනවා එවනි ඉස්පර්ෂය වනි පහස මතුමත්තිත් ලැබේවා ජාති ජාතිත් ලැබේවා කියල සමහට හිතෙන්න්න පුළුව එහිතෙන මොකද මේ පහස හරි හොඳයි හිතර සැපයි කයියට දැනව සැප් එක අයට දැන බව දැනගන්නේ සිත විසින්. ඇ මේ ඉස්්පාර්ස මනනාක් දැනගන්න ලැබෙන් නෑ හිත පහල වුණ නැත්තා එතනට අගේ අරමුණ හිත විසින් ගත්තුූ නිසා එක සැපවශයෙන් හෝ දුක් වශයෙන් හෝ දැනගන්නවා. ට මේ ඉස්්පාර්ශය ඇති වෙනවා කයත් ඒ පහසත් කායිවිඥාන ඇ එකතුවෙන් ඉෂ්පර්ශය වෙන තැනම වේදනා විඳීම සංඥා හඳන ගැනීම චේතනා පහලවීම දැනගැනීම මේ ධර්මතාටික නාම ධර්ම වශයෙන් ඇතිවෙනවා. නාම රූපදයකක්. දෙකේ එකතුෙන්තම පවතින්නේ මේ අරමුණු දැනගත්තේ. එනම් මේ පහස ගැන වුණත් කය පිළිබඳව සංවර වෙනවා මේ අනිත්‍ය වන දෙයක් මනෙවේ මගේ නොවෙයි මගේ ආනොවේ මේ ඉස්පර්ශයේ පහස දැන ගත්තේ සත්්‍යය එක් නොවෙයි පුදකලෙක් නෙවේ ආත්මයක් නෙවෙේ හේතු ප්‍රත්්‍ය සමෝහයක්, හේතුව නිසා පලය හටගත්තා. කාය ප්‍රසාදය පහස සහ විඤ්ඥාණයකෙන හේතු නිසාමිෂ් පර්ෂහටගත්තා. වේදනාව හටගත්තා. තන්නාව. ඒ හේතු නැතිවෙන කල්ලි මේ සියල්ලත් නැතිවෙලාම යනෝ. නම් මේ දරමතා වටහාගෙන නාමරු පවශයෙන් දක්කිමින් මේ විදර්ශනා භාවනා මනසි කාර කරනකොට එතන කය පිළිබඳවත් සංවරේ පිහිටනෝ. අට සිතට අරමුණු ඇතිවෙනවා යරමුණු මනෝවිං්ඥානේ දැනගන්නවා. මේ දැනගන්න මනෝවිඤ්ඥානය. නාම දරමෝශයනුත් මනස ඇම් අර දවස්ත රූපය අපි රූප කොටස වශයෙන් සැලක නවා. එතන තමයි මෙ විඤ්ඥාණ බැසගෙන තිබේෙන්. එහෙන ඒ රූප කොටසක් සියම් වූ. අතිශ්‍යයෙන්සිියම් රූප කොටස තුළ මෙ නාම දර්මතාව පහල වෙනවා අරමුණු කරනවා. ඒ අරමුණ කර නාම ධර්මතාවේ නාම්‍ය වශයනුත්, එසියම් රූප ධර්මතාව, රූපය වශයනුත් නාමරප වශයෙන් හඳුනාගෙන විදර්ශනා කරනවා අරමුණ වනහි මම නොවී මගේ නොවයි. මගේ ආත්මය නොවයි සත්්‍යයෙක් පුද්ගලය ආත්මයක් නොවේ නාමරූප දෙකක් පමණයි මෙ නැතිවන දෙයක් වෙනස් වනසලු දෙයක් ස්තිිල්යක් නොවෙයි ෂනයක්ෂණයක් පාසමි අරමුණු එකින් එකටකින් එකට බැහැර වෙලා යනවා. එකරමුණෙන් එකාරමුණට කූඩල්ලෙක් වගේ ඒක දැනක් කතාහරින්නේ තවතන කල්. ඒවගේ අරමුණක් වෙනස් කරානේ තවත් අරමුණක්. අල් අරමුණ ගැනීමෙන් තොර අපිට වාසය කරන්න බැෑමශනයක මැසිංහෝ, කණෙන් හෝ නාසේය හෝ දිවෙන්ම සීරෙන්හෝ නැත්තං අතීතාාරම් ව අනාගතාරම් වන වශය මනසිංම හෝ අරමුණ ගොඩනැගෙන. මේ අරමුණ ගොඩනැගෙන නිසා අපි ජීවිතයේ පවත්තනයි කියනවා. ජීවිතේකන ආරම්මන ගොඩක් ඉෂ්පර්ෂ ගොඩක්, වේදනා ගොඩක් සංඥා ගොඩක් ඒ චේතනා ගොඩක් දෙකයි දැන ගැනීම ගොඩක්වත් විංඥා ගොඩක්. ස්කන්ද වශයෙන් හඳන්න්නන්නේ ැරූපස්කන්ධද රූප ගොඩක්. ස්කන්ද වේදනා සමූහයක් සංඥා ස්කන්දය හඳුනා ගනීීම සමහ සංකාරරිස්කන්ද චේතනා පහළින් සමහයක් විඤ්ඥා ස්කන්ද දැනගැනීම සමූහයක්. හිත් සමූහය. මෙ සියල් එකතුවට උපාධානවීම නිසා උපාදානස්කන්ද පහවශයෙන් අපි හඳුන්න්නනා සත්වයා. තොර මේ ඉක්මවාගේ රහතන් වහන්සේට උපාදාන නැතිබවින් ස්කන්ද පහදරනව ජීවිතයා ගැවසානයේදි පරිනිර්වාණක් ෂනේදි ස්කන්දයන් බා තබනවා. සසර දුක සඳහටම නැති වුණා වෙනවා. නැවත නොපදින්න ත ෙඩනවෙන නැවත වසට නොහෙන තත්වයට පත්වුණු පරම ශාන්ති ලක්‍ෂණවසුව පත් වූ එනිවනේ සුව එයයි. එන එතෙක් අපිසිහය පවත්ව අන්්ඩෝන මේ ආරම්මණයන් කිරහහි මුලානොවෙන්නට කෙලෙස් ඇති කරගන්න නැතිවෙන්නට මුර පිදර්ශනා වඩන්න ටඕනේ මෙ ආයත නහටම. මේ ආයත නහයෙන් ඇතිව න අරමුණු පිළිබඳ මුලානොවීම නොවැලීම නොගැටීම යම්සිිත ගැතිවෙලා තියෙනවන එතන තියෙනවා අයින් ුරිය සංවර සීලේ. එන ඉන්ද්‍රී ංවරයක කියන්නේ මේකයි. මේ නිවන්මගේ දෙවනි ප්‍රතිපදාව ඉන්ද්‍රිය සංවර සීලය. තුන්ගනි ප්‍රතිපදාව ස්වාමින්නාාසිස්සර කරනා බෝජනය පමණ දෙනීම. ඉද මහානාම අරියසාාවකෝ පටිසංකා යෝනිසෝ ආහාරංක, ආහරාමි. මහනාම් මෙහි ආර්ශ්්‍රාවකයා සිහිනුවනින් ආහාරගන්නෝ. නේවදවාය නමදායි මණ්ඩනායි. මදය පිණසනවි විනෝදය පිණිසේ, ක්‍රීඩාාව පිණනිසනව ඇඟ තරකරගැනීම පිණිසනව සැරසීම පිණිසනවි. මේකය යැපීම පිණස මහන්සි සංසින්දවා ගැනීම පිස බ්‍රහ්මචරියයාාවට අනුග්‍රහය පිනිස. ඉතිපුරාණංචවේදනම් පටිියංකාම. මේ පැරණි කුස්සගිනි වේදනා දුරගන්න අලුත්වේදනා නූපදීම, යාත්‍රාචම භවිස්වති අනවජ්‍යතාච පාසවිහාරු චාති. මාගේ මේ ජීවිත යාත්‍රාව නිවැරදි සහ පහසුුවේවාගේ නර්තයෙන් තමයි ශ්‍රාවකයා භෝජනය වළදන්න. පිණ්ඩපාතය වලදන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තේරගාතාාව විදේශනා කරළ තියෙනු. චත්තාාරු පංච ආලෝපයේ අබුත්වා උදකම්පිවේ. අලං පාස විහාරාය පහිතත් අස්සබික්කුුණෝ. නිමනට යොමු කළ සිත්්ත ඇති භික්ෂුවට ආහාරපිඩු හතරක් පමණ ඉතුරු කරලා ඒ වෙනුවට වතුර බීම සුදුසුයි. එසෙහි අඩුවෙන් වැලදී මනිසා සුවසේ භාවනා කරන්න පුළුවන් නිදිමත්ත ගති නැතිකරගෙන තීනමින් දෙදුරු කරගෙන වීරය කරන්න පුළුවන් භවතමයි සාරිපපුත්්ත මහරාතන් වහසේ මෙහිදී දේශනා කරලා තියනෙන. මේ ආහාරය පිළිබාඳු භාග්‍යතුන්නා සුපමා කරල තිනො පුත්‍රමාසුපමා. කාන්තාාරයකින් එතරවන්න මෞපියයක් දෙපලක් දරුවෙක් ක වඩාගෙනයනවා බොහම ල අපටිදරුවෙක් මේ දෙදෙන අධිගට යනකොට ආහාර සහ ජලය අවසං වෙනවා. ජීවත්තෙන්ව ක්‍රමයක්න මැරෙන්් ලංගන කොට මේ පුත්‍රයා මරල අනුභව කල්ල පස්සේ අපි දරුවෙකු බිහිකර ගමීින් කියෙන චේතනාවට අදහසට මවපියෝ දෙන්නේ නවා. ඇති අම්මට දරුව මරන්න බැනිසාතාතරද තාතර බැරුුවම්මට දෙන හොම මාරුරකරය අදමේ දරුව ඉබේට මැරෙනවා. මේ දරුවවාගේ මාංශයේය ලපටි. ගේ තමන්ගේ වර්ගම මාංශයක්.ගේ අමුමාංශයක් මේක දුරමිරිස්තල් හදව මාන්සියන්න්නේෙවී කාන්තාරෙන් එතරවෙෙන් නොන නිසා මේ දරුවගේ මාන්සේ ටිකටික අනුබවරන ගොඩක් නෙේ ිට්ටිකනු බව කරනවා. යැපීමට පමණ. ආන්නේ ආහාරයට පමා කලා ආහාරයක්ත් බොහෝසයින් වැඩිපුර නොගෙන්ෙන අපට ජීවත්වීම පි නිසයි කියල සෑහෙන්න්න පමණ ටිකක් අනුබව කරන දැන් අර මෝපියන්ටේතෙෙන්න මේක රස කරලා. දරගයාට පස්තුර මිරිස් දාගෙන කණ්ඩෝනගලකින් හිතෙන්නේ ඇකද තමන්ගෙම දරවා. මනුෂ්‍ය මාන්සයක් එනිසා මේක එතර වෙන්න පමණයි එනම් මේ සසරින් එතරවෙන්ට මේ ජීවිතයේ පවත්වගන්න පමණක් ආර්ශ්‍රාවකයා ආහාරගන්න එකයි නිමනට යොමු කළ සිත්ත ඇති කෙනාකවෙහෙම නැති අයි ජීවත්වෙන්නේ සමහරවිට කන්න ඕන නිසා සමහරගෙන අපි හැමදේම කරන්න කන්න නී කියලා. එහෙම කරල කන්න තමයි සමහරවිට සමහර අය මහන වෙන්න තකොට ඒය දාානෙත් ලඳල සාසනෙත් වලඳල සමාහටග දරච්චන. තර මේ වගේ ප්‍රශ්න වෙෙන්න්නන්නේ මුොදම ආහාරයේ නියම නුවනින් සැලකීම ශ්‍රාවකයාට නැතිවීම නිසා. අපි කන්න ජීවත්්‍යනෙනවා අනෙවේ අපි ජීවත් වෙන්නයි කන්නන්නේ ඕකයි අරතේ වෙන්න ඕනේ. එනි සහැමදේම කරන්නේ කන්නනෙ එකෙ අධාර්මික දේවල් කරල්ලා කාලා හරරියන්නෙ නෑ. ඒසා තමන්ට දැහැමිින් සෙමින් ලැබෙන සුළු දෙයක් කරි. අනුබෝ කල්ලා සැහැල්ලුවෙන් නිවැරදිව සුවපත්තුව හිතේ සතුටින් ජීවත්වමින් නිවන් මග යාමයි මේ ආහාරයේ පමණ දැනීම කියලා කියන්නේ. ප්‍රමාණය දැනගෙන ආරගන්න පමණික්ම ආහාර ගත් තම කුස බරවෙනවා. කුස බරවීම නිසා සක්මංකරගන්න භාවනා කරගන්න නිවන් මග දියුණු කරගන්න ඒම හොති බැරිවිෙනවා. පෑ ීහිපයක්හරි ප්‍රමාද වෙනවා නින් දැටටෙනවා එතකට ඒක් වෙලා අපතේ යනවා. තියන මිද්දයට ඉඩ ලැපෙනවා. වගේ අසනීපාදිය බහුල කෙනෙක් බවට පත්වන තරබාරයම නිසා බොහෝ. අසනී පාද කාලිට පෙනෙනවා අතිබෙන බව. එඒ සයාල්ලට ොහොඳ දේ තමයි මේ කාන්තාාරයෙන් එතර වෙන්න මවපියෝ දෙන්න තමන්ගෙම දරුවගේ මාස් සෙටිකටි කණ බෝකලාවගේ සසරකතරින් එතර වෙන්නට අපට මේ ආහාරය හේතුවයවා කියලයි ආහාරගන්න ටෝනෙක්. හතරවැනි ප්‍රතිපදාව ජාගරයානෝ ගෙහෙවත් නිදිවැරීම. එහි ස්වාමිින්හහා සිස්තර කරනවා ඉද මහනා මරිය සාවකෝ දිවසන් චංකමේන නිසත්ජාය ආවරණීයෙහි දම්මෙහි චිත්තම් පරිසෝදේති මහනාම් මෙහි ආර්ශ්‍රාවකයා දවල්වරුවේ වාඩිවෙමින් සක්මංකරමින් හිටගනිමින්. නීවරණ දරම පහෙක් කාමච්චන් කාමාශා. ව්‍යාපාද තරා තිීනමිද්දෙ හිතේකයි මැලි බාව. උද්දාචකුක්කුච්ච විසරණ බව. පසු තැවීම විචි ිච්චා බද්ධාධයට තැන සැකය කියන. නිවන් මඟ වහන ආවරණය කරන නීවරණ දරම ආවරන ධරමයන්ගේ සිත පිරිසුදු කරලා සිහිනුවන පවත්තන ඉරියාපත භාවන චොත සම්පජඥ භාවනාවලින් එ මනසිකාර කරන සක්මං කරන්නේ කවුද සත්යක් පුද්ගලයෙක් නවි ආත්මයක් නොවී හිත මුල්ලවෙලා වායෝධාතව විල්ල මේ කයික්‍රාත්මක වෙමින් සක්මං කරනවා එනම් මෙ රූපය මේ කයයි මේ චලනය රූපයකි මේ හිත හිත නාමයකි හිතුවේ නැත්තං කරන්න බෑ කළන්න සිත පහල වුණ ඒ පහලෝ සිත නාමයයි. පය වනාහි බාහිර ක්‍රියාවයි චලනයයි. එනම් මේ දෙක නාම රූප දෙකක් මෙහි සත්වය පුද්ගලයක් ආත්මයක්න අනිකු සෑම ක්‍රියාවක්ම එසේ මයි. සිතමුල්ලුුණා කය ක්‍රියාත්මක වුණා සිත නාමයයි කිරාත්මක වීම රූපයයි. ඇම්ම නාමරූප දෙක පැවැත් ම බව දකිමින් ආරණ ධර්මයන්ගේ සිතනි දහස්කරගෙන සිහ පවත්වනවා. රයන්ගේ ආනාපාන සතියාද නොෙක්කමටහන්තින සදි සමාධඥාන වැඩෙන විදර්ශනාඥානාවඩන්න පුළුව ඒ භාවනාවන්හි ය දෙමින් භික්‍ෂූන් වහන්ේ ආරශ්්‍රාවකයා මිනිවන් මඟ පූරණය කරනවා නිදිමතෙන් හිත වලක්වගන්න. එසේ මධ්‍යම රාත්‍රි වනතුර සක්මනිින් පරයන්කෙන් සිටගෙන සිටීමෙන් භාවනා කරල මධ්‍යම රාත්‍රියදී බලවස්සිහයේ දකුණු එලෙන්සිය සේයාාවෙන් සඇත පෙනවා. උදෑසනින් අවදිවනවා කියන සිහය. ඩිවෙලාග හෝවෙලා නිින්දට බරවෙන්නතු නිවන් මඟ වටන භික්‍ෂූ අලියම නැකට නැවතත්. අ නීවරණ ධරමයන්ගේ සිත පිරිසුදු කරගෙන වීර් ඇතිකරගෙන. අ භාවනාරම් මුණෙහි මනසිකාරයේ සතිපට්ඨානේ සිත යොමු කරගෙන භාවිතාවේ යදනවා. දැ මේසන්ඳ හපකාර ධරමයක් වශයෙන් දූතාන්ග දහතුනේ නේසදජිකාන්ගකල දූතාන්ගත් තින මෙහිදී. පිට දිගහරල ශ්‍රාවකය අසත පෙන්න්නේි නෑ.ඒ පිළිබාඳව කාශව මහරහතන් වහන්සේ අග්‍රවෙනවා. ීවිත කාලේ පුරාම ස්වාමින්න්හසේ පිට දිගහැරල සැතපුනි නෑ අනුරුද්ද මරහතන් වහන්සේ පනස් පස්වාසරක් පිට දිගහැල සත පිලා නැ. බද්ධිය මහරහතන්හසේ වුරෘත්තිහ සාරිපුත්්ත මහරහතන් වහන්සේ අවරුත්තියක් ආනන්ද මහරහතන් වහන්ේ අවරුදු පසලොසක් රාගල තෙරුන්න්නස අවරුද්දොලහක් බක්ුල මරහතන්සේ අවරුදු අසුවක් සෝන මහරහතන්සේ අවරුදහටක් වශයෙන් අට්ටකතාව සඳහන් වෙනවා මේ දූතග දරමය වඩමින්න් වහන්සේලා මේ නිදිවැරීමේ. මේ කෙලෙස් කම්පා කරන්න අවශ්‍යම ධර්මතාවයක් භාවනාවට උපකාර ධර්මතාවයක් ඉති මේ කියන ධර්මතාවය අනුව භාවනා කරන්න සක්මන්මලුවක් සකස් කරගෙන එහි සක්මන් කරමින් සිහියෙන් භාවනා කරන්නත් පුළුවන්. තිීනමිද්දේ ඇතිවුුණොත් තින මෙිරි දුරු කරගන්න ආලෝක ස්ඥා වඩනෝ ඉරියවමාරු කරනෝ එසේ වීර කරනෝ. ති මේ විදියට බගු කියන රහතන් වහන්සේ තමන් වහන්සේ පරිියයාන්කින් ඉන්නකොට නිදිමත ඇති වුණා ැකිටල්ලක්මන් කලා සක්මන නිදිමත්ත ඇතිව වුණා ඇවිදෙන ගමන්ම සාවාමීන්හසේ නින්ඳකිහිලා ඇදගෙන වැටුණා. සක්මන වැටුණ මේ බගු සාවාමිහසේ අතේපය වැලිස් ස්පියසදාගෙන කල්පනාා කලා මේ මුකද්ද වෙලා තියෙන්නේ මෙ කයිඒ ස්ුභාව මකද්ද මේ මේ තරම් නිදි මතගතය. මොන තරන් දර්ම සංවේගකට පත්ව නාදකිවතේ ස්වාමින්න්නාසක තේරගාතය හෙම විස්තර කරනවා අහංමිදදේන පකතෝ විහාරවපනිිකමින් චංකමං අබි රූහන්තු තතේව පපතින් මම මම නිදිමතින් යුතුව කුටියෙන් සක්මනට පැමිණිය. සක්මන් කරද්දිිම මමෙහි බිම ඇද වැටුණා. ගත්තානි පර මච්චිත්වා පුනපාරුහිය චංකමං චංකම චංකමින් සෝහන් අ්‍යත්තන් සුසමා හිතන්. ඒේ මම අත්පා පිරිමැදගෙන් යළි සක්මනට ගොඩ නැගික්මන් මලුවෙෙහි සක්මන් කළෙමින්. මනාකොට සිත එකඟ කරගත්තෙමි. තත්තුෝ මේ මනසි කාරෝ යෝනිසෝපපජ්ජත ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ටත එයිම් මට යෝනිසෝ මනසිකාරේ ඇති වුුණ. සංස්කාරෙ යන්ගේ ආදීන ප්‍රකටව අවබෝධ වුණ. කලකිරෙහිමේ සිත පිහිටියා නිබ්බිධාඥානය සිත පිහිටියා. තත්ෝ චිත්තං විමුච්චි මේ, අස්සදම්ම සුදම්මතන් තිස්සෝවිච්චා අනුපපත්තා කතම්බුද්ධස්සසාසනංති. එයි මගේ සිත කෙරෙසුන් කෙරෙමි දුනා. අරිහත්තයෙන් අමා මහනිවන ශාක්ෂාත් කරගන්න එයම මට උපකාර වුුණා. මේ දරමයේ පිරිසිදු බව බලන්න මටත් පුළුවන් වුණනා ක්‍රවිද්‍යඋපතවගන්න බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න බගු රහතන් වහන්සේගේ තේරගාතාවේ සඳහන්න එෙම නිසා මලිදිී වැරීමත්. අවශ්‍යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් නිවන්මග පූරණය කරගන්න. එවගේම පුුණා දාසියට භාග්‍යතුන්නා සිදේශනා කළ සදාජාගරමානානං, අහෝරතානුසික්කිිනං. නිබ්බානං අධිමුත්තානං අත්තංගච්චන්ති ආසවන්. සෑම් කල්ලි කෙලෙස් නින්දෙන් නොනිදන්නාවු. රෑදවල් දෙකෙහි නිවන් පසක්කිරීම සඳහා, භාවනා වැඩීමේදීවාහන් අව් මෙ භික්‍ෂූන් වහන්සේලාගේ කෙලෙස් අවසානයට යන අස්තයට යනවා. අරිහත්වය දක්වා හිතදවුණ වෙනවා කියන එකත් පුුණනාදාසියටදා ගිජකළ පව, ප්‍රාන්තේදී භා්‍යතුන්නාස දේශනා කලා මකද රාට්‍රිය නිදිවරමින් පිටිකොටමින් බැල මෙහවර කරන මේ උපාසිකවගල්පනා කළ අපිනම් දුප්පත් නිසා මේ නිදි මරණවා. මේ ස්වාමින් හසලයි මේ එලි අරගෙන පත්තු කරන මහර ඇවිදින්නේ. ඇයි ගිජකුළු පව්වේ. මන්හසේ ඇවිදිනේ දබ්මමුල් මල්ල පුද්ත තිස්සතරන් වහසේ තමන් වහසේඇසුම් පැනවීම අගරයි. උන්වහන්සේ ආලෝක මවල තමන්වාහස වනි රූප මවල වාමින්න් වහන්සේ කොටි සැනසුන්ඇත වඩමෝන ිරාත්‍රී මේක දකලයි මේ පාසිකාට හිතන. අන්න ඒ අනුවයි බුදුරජාණන් වහසේ දේශනා කලේ මේ ශ්‍රාවකෝ නිදාගෙනඉන්නෑ නිදිවැරීමේ යෙදමින් නිවන් මඟ පූරණය කනවායකිලි.ඉළඟට දරමකාරණ හතක් අපට විස්තර වෙනවා ස්වාමින්න් වහන්සේගේ දේශනාව තුළ ශ්‍රද්ධාව. හිීරිී ඔත්තාප ශෘත විරිය සති පඥ්ඥා කෙන ධර්මතා හ දැම් මේ කාරණ හතරක් අපි විස්තර කළ ප්‍රාතිමෝක්ෂ සංවරසීල ඉන්්‍රිය සංවරසීල භෝජනය පමණදැනීම ජාගරියානියෝගෙහෙවත් නිදිවැරීම. එතනට මදේශනාවෙන ශ්‍රද්දා. ඉද මහනා මරිය සාවකෝ සද්දෝ හෝති. සද්ධ හති තතාගතස්සව බෝධිීම් එතිපිසෝ භගවා අරහන් ආදී වශයෙන්. මහනා මෙහි ශ්‍රාවකයා, තතාගතයන් වහන්සේගේ බුදු බව පිළිගන්නවා. එ භාග්‍යෝතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙමෙදුන අරහා චතුරරත් ධර්මි තමන් හසෙන වලින් පිි අවබෝධ කරගත සම්මා සම්බුද්ධයි. විච්චාචරණ ධර්මයන්ගේ සමන්නනාගතයි සුන්දර ගමනි සුන්දර නිමනට වැඩියස් සුගතයි සියල් ලෝක අවබෝධ කරගෙන ලෝකෙන් නිදහස්ස වනා ලෝකවිදයි. දමනය කළ හැකි පුරෘෂයන් දමනය කලා පුරුස දම්ම සාර්ථීගුණ යුත්තයි. ඒ මනිස්සුන්ගේ එකකම ාස්්්‍රෘූන් වහන්සේ චතුරරි සත්ර් මෙලෝ කෙට දේශනා කලාා බුද්ධයි ඒ උතුන් ගුණ දරන්තරන් පුුණ්‍යවන්තයි බගවා. ආදී අනන්ත බුදුගුණේ යුත්තේ. ඒ බුදුරජාණන් වහන්සේ මා පිළි ගන්නවා සරණ යනවා. ඒ බුදුරජාණන් අස්දේශනා කර වදාල ධර්මරත්න සරණය නවා ඒ මහා සංගරත්නය සරණ යනවා කියෙන විශ්වාසයට මේ ශ්‍රද්ධාව දැම මේ දේශනානකටන අපිට ශ්‍රද්දා ඉන්දිී වැඩෙන් ඕනනි ඒ භාග්‍යෝතුන්හස ගැන.ඒ භාග්‍යෝතුන්හසේ වදල ධර්මය ගැන ඒ භාග්‍යවතුන්හසේ ධර්ම අවබෝධ කර පරහතන් වහන්සේලාගෙන. එක පුද්ගලයගැ නැතිවෙනන එකට කිය මුක්ද ප්‍රසාදය මෝඩ පැහැදීම කලෝකට කියන එතිය මිච්චාදි මුක්තය කරලත් කියන ර මෙ මිත්‍යාදි මුොක්කයින් වෙන්නේ කුසලට වඩක්කුස්සලේ පුද්ගල සරණයාමින්. ලිම් ගැටීම් බහුලවර නිසා. ස පොදේ භාග්‍යවතුහස ධරමරත්න මහා සංගරත්ය සරණයාමෙන් අපේ එනිවන් මඟට කිසිම් බාධාවක් පුද්ගලයන් නිසා ඇති කරන්නේ නෑ. පුද්ගල සරණයාමෙන් වෙන්නේ පුද්ගලයා වෙනස් වන අප හිතත් අප හැදිනෝ. නමුත් භාග්‍යවතුන්හන්සේ ධරමය ශ්‍රහතන්හසේ එහම වෙනස් වෙන්නේ උනාස අචල ගුණතියන ඒ ගුණයන් කිරේ පැහැදිලා. දරමයම ස්ෘතයන්න්නේ බාගෙන දරමය උපරිදි පිළිපදමින් ඔබට ආපිට මෙනිවන් මඟ පැහැදිලව යන්න අ දවස්ථාව තිබෙන පිළිවලින් දියුණ කරන්න පුුවන්. ඉළඟ ප්‍රතිපදාව හි රිහෙවත් පවට ලැජ්ජා ගතී. හිරිමාහෝති හිරී ඇති කාය දුච්චරිතයන වචී දුච්චරිතයන මනෝ දුච්චරිතයෙන් පාපිය ලාම කකුසල දරමයන් පිළිකුල් කරනවා. කාය දුශ්චරිත වචනේ සිදුවන වැරදි සහ මනසින් සිදුවෙන වැරදි අකුසල ධරමයන් පිළිකුල් කිරීමම තමයි හිර කෙල කියන්න. එහිරිය නිසා කුසල් ධර්මයන් කරන්නේ නෑ. හත්ත නිකරුණු ඔත්ත අප්පි. පවට බියවෙනවා. ඔත්තපති කාය දුච්චරිතයන වචී දුච්චරිතයෙන මනෝ දුච්චරිතයන. කයන් සිදුවෙන වැරදි වචනය සිදුවන වැරදි හිතෙන් සිදුවෙන වැරදි ගැන බයවෙනව විපාකයට බයිති කරගන්නවා. අත්තානුවාදපය තමාගේ සිතිං පෞ කලො තමන්ට දොස්නැගෙනවා. පරාණුවාද බයි අනුන්ගෙන් තමන් දොස්සාහන වෙනවා තමන් කයෙන් සිතිං වචනයෙන් වැරදි කළොත්. දණඩබයි මේ වැරදිවට සමත් රජතුමාගේ රජයම් පව දඩුවන් ලැබෙනවා. අවසාන සියල්ලෙන් බේරුණක් දුර්ගති බයේදි තමන් අහුුවෙනවා සතරා අපායට වැට නිසා මේ ගැන කල්පනා කර ශ්‍රාවකය සීලේපූර්ණය කිරීමක් වශයෙන් පවට බය වෙනෝ. අටවෙනි කරුණු තෘතයවත් දහම් දැනුම. බහුස්සතු තිබොහෝදය අසාගත්ත වෙනවා. සතර සුತත සන්නිಚියෝ දරමේ රැස්කරගත්තා වෙනවා. ආදිි කල්್ලයානේ මචచේ කල්್ලයානේ රිෝසානෙ කල්್ලයානෙ. මුල මැදාගේ හපත්තුූ ಕೇවල පරිපූරණන හැමමාතිීම පිරිසිදූ පරිಸුද්දූ භක් ම රಿಯයිවා නිවන් මග ්‍රකාශ කරන්නාවඒ බුදුරජාණන් වහන්සගේ දරම මේ බහුස් ುතා හුන්ති බොහෝ අහලතියෙනවා දතා වචසා පරිචිතා දරාගෙන වච්චණයේ පුරුදු කෙල්ල තියෙනවා. මනසානු පෙක්කිතා මනසිං විමසල තියෙනවා. ටියා සුප්ටිවිද්ා. තමන්ගේ දිිට්ටිය පිරිසුදු කරගෙන තිය නුවනින් අවබෝධ කරගෙන තියෙන. ආනේ විදියට මේ ධරම ඥානය පවත්ව ගන්නට ඕන ඇති ඥාන විස්තරයේදී සුත මේ ඥානය කෙලත් මේ ඥානය විස්තර කරගන්නවා අසල කියවල දරාගත්තු ඥාන. ඒ සුත මේ ඥාය සීල මේ ඥානයට හේතුවෙනවා. එසීල මේඥානය භාවනා මේ ඥානයට හේතු වෙන. භාවනා වැඩීමට හේතුවෙනි තිය නිසා මේ දරමය කියවලා දරම අහල අප යම් දැනුමක් දරාගත්තන එකපේට අලොකු ආරක්ෂාව කරියට නගරේකතිය ආයුදධ ගබඩාවක් වගේ සතුරන් අවත් පහර දෙන්න ආයුධ තියෙන්නවන් වගේ මේ රාග දේශමෝහ කෙලෙස් සතුරන්ට පහර දෙන්න අපි තුළ මේ දරමායුද තිබෙන වන පුලුවන්කම තිනෙතිය නිසාම දර්මය දැන ගැනීම සමහරය පහත් කොට සලකනවා ති පොත්වොල පොත්වොල තියනේ වයිගනගත්තේ අවබෝධ කරේ නෑ නමුත් බුදුරජාණන් වහන්ස වදාළ දේනිමි ඒ භාග්‍යතුන් වහන්සේගේ දර්මනි තියනිසාපියයක පුළුවන්තර. දරමස්කන් දෙකක් දෙකක්වත් ඔබේ ජීවිත ඔබ දරාගන්න ගාතාරත්නයක් ඔබා ඩම් කරගන්න ඒ දරම දැන ගැනීම නිවනට හේතු වෙනවා ශෘත්තමඥානයට හේතුව වෙනවා. විදරශනා ඥාන සඳහාද මෙ දරමය දැන ගැනීම හේතු වෙන. එළඟ කරුණ වීරිය. ආරද්ධ වීයෝ හෝති. අකුසලානන් දම්මානන් පහානය වීර ආරම්භ කරගනින් ශ්‍රාවකයා කුසල දරම ප්‍රාණය කරන්න. ප්‍රාණගාත සොරකම් කාමිච්චාචාරාදී කියන්නා වූ මේ අකුසල ප්‍රහාාණය පිණිස්සයි වීරෙ කරන්නේ. කුසලාන දම්මානන් උපසම්පදායි. දාානාද කුසල ධරමයන් දියුණු කරගන්න වීරය කරන ද සතර සම්ම්‍ය ප්‍රධාන වීරයේදී නෝපන් අකුසල් නෝපදවන්න වීර කරනවා. උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීර කරනවා. නෝපන්කුසල් ලොපදව ගන්න වීර කරනවා. උපන්න අකුසල් වැඩිදි වුණු කරගන්න වීර කරනවා. තර මේ වීරකයන හරියට සිවුරඟ සේනාවගේ අටක රාජ්්‍යයක ඒ යුද්ධය සඳහා පෙරමුණගන්නේ කටයුතු කරන්න යුද්ධේජාය ගන්නන්නේ සිවරංග සේනාවගේ මේ කෙලෙස් යුද්ධජය ගන්න අපිට වීර තියනට ඕන ඉළඟ කරුණ ස්වාමෙන් අසිිස්තර කරා සති. සතිමාහෝති පරමේන සතිනේපක් කියන සමන්නාගතුව චිරකතම්පි, චිරභාසිතම්පි සරිතා අනුස් සරිතා. බොහෝ කලින් කළකී දෑ මතකය තිබෙන බැව නැවත නව සිහිළ හැකි බව ස්්‍රෘතිය මෙතන සති කියලා කියනවා. වගේම දේශනා තුළ සතිපට්ට අනසෝට්‍රේදී සිහිය පිහිටවීමත් සතිය කියලා කියන කය පිළිබඳ වේදනාව පිළිබඳ සිත පිළිබඳ නීවරනාදි දරම පිළිබඳ. එනම් මතක ශක්තිය. ඒතමන්ගේ දැනුුවත් බව සිහිය පිහිටුවා ගැනීම නිවන් මඟට අත්‍යවශ්‍ය වෙනවා සති නමින් හඳුන්වනවා. එළඟ කරුණ කොලොස්සෙන ධර්ම කරුණ ප්‍රඥාව. පඤ්ඥවා හෝති උදයත්ත ගාමිනිය, පං්ඥාය සමන්නාගතු, අරියාය නිබ්බේ දිකාය දම්මා දුක්කස්ස ගාමනිය. එකයන්නේ උදේවාය දන්න වූ ඇතිවීම නැතිවේම දන්නවූ මේ විදර්ශනා ඥාන පහළ කර ගැනීම මෙතැදි විස්තරරන සම්මසන ඥානේ. මේ නාමරූප පරිච්චේදේදී ්ඥානේද මේ නාමේ මේ රූපයයි බෙදා ගන්නවා. රූපේ නම් පටවි්‍යාපෝතේජු වායෝ සතරයි. ඒ සහිත වූ අටවිශ් රූපයම රූපේ නම් වෙනවා. නාමේ වනාහි චෛස්සික සිත් ආදී මෙසිියල්ල හසිත් අසුනම්මි චෛයිස්සික පනස්තික. මේදක වෙන්කරගෙන සම්මසන කරනවා අනිත්‍යයි දුකයනාත්මයි මේ නාමරූපවල ස්වභාව. සම්මසන කරන ශ්‍රාවකයාට උදයක් භඥානය ඇතිවීම නැතිවීම දකිට ලැබෙනවා ඊළඟට ඒටත් වොඩා ඉක්වා ගියාම නැතිවීම පමණක් දකින ලැබෙන බංගඥානය මේ බිඳීම දිකට බිඳීමක්ම දකින්නකොට විදර්ශනා යෝගයාට ඇතිවෙනම භඥානය මේ සංස්කාරයන් බියගෙන දෙන දෙයක් ඇට සසර බිය වශයෙන් දකින බයඥානේ බයදැකීමෙන් ආදීනව පෙනෙන ආදීන පෙනීමෙන් එන් කලකිරෙන මේ සංස්කාරයන් ගැන මේ නාමරූප ගැන මේ සසර ගැනම අවබෝධීෙන් කලකිරන නිබ්බිදා ඥානේ. කලකිරන තැන නිදහස් වනු කැමැත්ත ඇතිවෙන මුංචිතු කම්මෙතා ඥානේ. නිදහස්ස වනු කැමැත්තෙන් ශ්‍රාවකයා නුවනිින් සලකන නුවනිින් කටයුතු කරනවා මාර්ගගේ වඩනවා පටිසංකා ඥානේ. එෙම යනකොට සංකා රූපෙක්කා ඥානයට පත්වෙනවා සංස්කාරයන්ගේ බිය ගැන අමතුබියකුත් දැකීම ගැන ලොකු සත්‍රකුත් නැතුව මැදහත් භාව සිත පේතනින් පස්සේ අනුලොම්ඥානේ ගෝත්‍ර භූඥානාදියෙන් සෝවාන් මාර්ග පළදක්වයන් හේතුවෙන්නේ මේ ඉදිරියට ඉහලට මෙයන උදයත්තගාමන ප්‍රඥාව. ඉරඟට ප්‍රඥාව ගැන කියලා ස්වාමින්නහස කරුණු හතරක් විස්තර කරන ප්‍රථම්‍යානය විතක් වි්චාර පේති සුක ඒකක්ගතා සහිත පටම ධාන වශයෙන්. විවේකය නොපන් පීතියෙන් තමන් අහන්සේල භාවනා කනට විවේකය නිසා ඇති වෙනවා සැපය ප්‍රීතියකඟ බාව එතන විතක්ව විචාර දෙකත් තිබෙන විතක්කව විචාරග අරමුණට සිත නැවීමසාහ විමසීම. එතකොට ඒ අරමුණ සිත නැංවීමත් අරමුණ විමසීමත් දෙකත් එක්කම ප්‍රීතිය සැපේකඟ බව සහිත ප්‍රථම ධයාන එතර මේ සමත භාවනාවල ආනාපාන සතතිය ආදී භාවනාවලදී මේ ධ්‍යන පිළිවලින් ලබන මේ ධ්‍යානකන සමාධශික්ෂාව නි ්‍යානද විතක් විචාර දුරු කරගෙන ප්‍රීතියයි සැපඟ පමණක් ඇති ගැඹරු ඉලට ඉරත් වඩා සුවදායි ්‍යානය ලබන. තවත් ඉක්ම අයනකොට තුංග නි ්‍යානේද ප්‍රීතියෙක්මවා සැප එකඟ බව පමණක් ඇති ්‍යයාානය ලැබනු. හතරවෙනි දෙයානයේද ඒ සැපය අතික්මවා පිරිස දුපේක්ෂාව ලබනවා තවත් දියුණු කරනවන පිරිසු දුපේක්ෂාවෙන්යුතුව අරෝපධාන සතරත් ලබන. දැ මෙතන මේ කියන කාරණ හතරම සමාධශික්ෂාව ්‍රඥාව සතිය මේවා ප්‍රඥාවට හේතු වෙන ඉන්්‍රිය සංවරයේ ප්‍රාතිමෝක් සංවරයේ භෝජනය පමණ දැනීම නිදිවරීමදී සීල ශික්ෂාවටලට වීරයට හේතු වන ශ්‍රද්ධාධ ධර්මතාවයන් නිවන්මකට රුකුල් දුන්න මේ කරුණු පහලව පිවලින් වඩන ශ්‍රාවකයා ප්‍රිවිද්‍යාව අෂ්ටවිද්‍යාව උපද වන්න සුදුස්ෙක් බවට පත්වෙන. අතීත ජීවිර දක්නා ඥානය පුදවන්න හේතුවෙනවා මේ චරණ ධර්ම පහලව ඇත්ත මෙ සේක ප්‍රතිපදාව එහිදී. ජාති සිය දහස් ගණනින් කල්ප ගණනින් විමසීමෙනුවන පුබ්බේ නිවාස ඥානය පහළ වෙනවා චරණ වැඩීම නිසා. එසේම ජත වෙන සත්වය නැව උපදින තැන දකිනවා චුතූපපාත ඥානයකෙන දෙවැනි විද්‍යාවෙන්. එසේ මේ ආශත්‍රවයන්සය කර ඥානයෙන්, ආශවක්ෂය ඥාන වශයෙන් සඳහන් කරනවා තුන්ගනි විද්‍යා. එසේම අෂ්්‍ර විද්‍යාවක් විස්තර කරනවා. විදර්ශනාඥාන මනෝමේර්ධදි ඥායක කියන්නේ තමන් වැනිම රූප දහස්කන මවන පුළුවන් එරදිී. ඉද්දිවිජාන නොයෙක් විදි එරදිපාන අහස්සේ පියාබන් පොළවෙකිමිදෙන් ආධි වශයෙන් කරන්න පුළුවන්. සත්ත්‍රව නිද්‍යාව දිබ් චක්කුඥාන චුතෝපාතඥාන කල කලි විස්තරකරත් මේ ඥානයට මයි දිවස්නුවනින් චුතව නඋපදින සත්‍යයන් දකින්න පුළුවන්. දිබ්බ සෝතඥානයේ පස්සනි විද්‍යා. ර තිබෙන සබද්ද ඟතියෙනවගේ අහන්න පුළුවන් දිව්‍යලෝකයේ සබ්දි, අපයි සද්දේ තකගන දුරයිදන් කියනද අහන්න පුළුවන් ඥානේ. හැවැනි ඥානයේ පරචිත්ත විචාණන ඥානය අනුන්ගේ සිත දනගන්න නුවන. හත්ත නඥානේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ කළුන්තු ස්තර කර පෙරජීවිත දකින නුවන කලුණු තිස්තරක රටවෙන ඥානේ ආසවක්කය ඥානේ ආශ්්‍රව දුරකිරීම ඥාන එනම් මේ, දර ඩු කෙන හරියට කිලිය බිත්තර රැක්කට පස්සේ. සුදුස වෙලා බිත්තරකට කුඩු වෙලා කුඩු කරගෙන කුකුළු පැට විලියට එනවාගේ ශ්‍රාවකයාගේ පළමු නික්මීම පුබ්බේ නිවා සානොස්සති ඥානයයි. දෙවනිනික්මීම චුතූපපාත ඥානයයි. තුන්ගෙන නික්මිීමම සසර මිදීම ආසවක්ෂය ඥානය. එහෙනම් මේ බැවින් මේ ආශවශවය කිරීම ඥානය ආදීකොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසලොස් චරණ දරමයන්ගේ සමන්නාාගත, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විච්චාචරණ සම්පාන නම් වෙනවා කියල මදේශනාව ආනන්ද සාමින්ද්‍රයන් වහන්සේ විස්තර කළ. ත්‍රිවිද්‍යාව මිහිරි යඹපකුරක් වගේ. චරන්දර්මයන් කුරුල්ලාගේ පියාපත් වගේ. චරාණම් පියාපත්තුලින් පියබාගිහිල් විද්‍යාව කියන මිහිරි යමඵල බුදුන්නට පුළුවන් වෙනවා ශ්‍රාවකයාට මේ චරණදරමටික, ේක ප්‍රතිපදාව වැඩීමෙන් අවසාන වශයෙන් ස්වාමින් අස දේශනා කරනවා දි්‍යලෝකයේ දෙවියන් අතර සනත්කුමාරු බ්‍රහ්ම රාජයා මේ මාතෘකාකරපු ගාතාරත්නයෙන් ප්‍රසංසාකරනවය කියලා බුදුරජාණන් වහන්සේට. කත්තිෝ සෙට්ටෝ ජනය තස්මින් ඒ ගොත්ත පටිසාරිනෝ. මේකාලේ ගෝත්‍රය කුලේ සහිකරණ අතරින් ශස්ත්‍රීිය කුළියම ශ්‍රේෂ්ට වෙනවා. විච්චාචරණ සම්පන්න්න වෝ බදුරජාණන් වන්සේ සෝෙට්ටෝ දේවමානු සෝතිී. දෙවි මිනිසුන් අතර අග්‍රවෙනවාය කියල මේ සනත්කුමාර ප්‍රක්්මරාජයා දේශනා කරපු මේ ගාතාව මනාව දේශනා කරපු එකක් මැනවින් වදාලිකක්යෝ කියලා ස්වාමින් නාසි දේශනාව. අවසන් කරනවා භාග්‍යතුන්නාසි මුළු දේශනාවම සිහියෙන් යුතුව ශ්‍රවණය කරගෙනදලා සාධනාද පවත්තු නවසානි සාදු සාදු ආනන්ද ඔබ මැනවින් සාහක්්‍යන්ට මේ දේශනාව ත්තුවා අය කියලා බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙමින් බුද්ධ භාෂිතයක් බවට අනුමතකොට වදාරවා. තිබෙන මේ මජ්ජිමනිිකායි මජ්ජිම පන්නාසකේ සේකසූත්‍ර දේශනාාවවි තාමත්ම කෙටියෙන් කාලවෙලාට අනුවයි අපි මේ විවරණය කළේ නමුත් මේ පිළිබඳ විමසන්ට කැමති ඔබ මජ්‍යමනිිකායේ සේක සූත්‍රයත් ඒ අට්ට කතාවත් විමසමින් නිවන් මග සම්පූර්ණ කර දෙන්නට නිවන් මඟ වඩන්නට හේතුවෙන මේ චරණ දරම පහලව. සේක ප්‍රතිපදාව දියුණු කරගෙන ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යාලාබීව. යම්මතු කලකදී උතුම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාල අමාමහ නිවනිින් සැනසිින්ට ලැබේවා කලාපී ප්‍රාර්ථනා කරමු, කිඹුල්ුවත් නොර සන්තාාගාරශාලාව පරිබෝගකරන්ට භාග්‍යොතුන් හසසි වැඩම කළා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ එකයාමයක් දහම් දෙෙසලා තමන් වහන්සගේ පිට ගිලන්වෝ බැවින්. නන්දස්වාමින් නාාසර දේශය බාරදීලා වාග්‍යෝතුන් වහන්සේ විවේක ගත්ත කුඩාහඇදක. ඒ මොහොත් යානන්ස්වාමින් වහන්සේ මහානාමසාක්‍ය ප්‍රධාන ඥාති සමූහයා්ටයි මේ කරුණු පහළවකින් සමන් නාගත්ත සේක ප්‍රතිපදාව දේශනා කළේ අවසානයේ ඒ සේක ප්‍රතිපදාවේ පලවශය ක්‍රිවිද්‍යාශ්‍ර විද්‍යාලාබීව සසරින් එතර වෙලා නිවනට පත්වනවා කියන නිවනිින්ම මේ දේශනා කුළු ගන්වා අවසන් කොට තිබෙන නිසා මේ දේශනා සියල්ලම මුල යහපත් මැද යහපත් අගයහපත්. මුලින් අපයේ විස්තර කළේ මේ වරණනාව. නිධානේ එස්සිියල්ල බොහෝම ලස්සනයි හිත පැහැදිෙනවා එත පිරිසිද වෙන බලන්ධ්‍යාපේසිතේ ශ්‍රද්ධා ඉන්්‍රිය වැඩුණ. සිහිය වැඩුණ සතිඉන්ද්‍රී. හිත එක්තැන් වුුණ සමාධීන්්‍රී. වීරේ වැඩන අපිත් මේ ප්‍රතිපදා දියුණු කරණ්ඩෝන කියලා විරිය ඉන්්‍රිය. අවබෝධඥා නැති වුණ පඤ්ඥාඉන්ද්‍රිය. නො ඇසූ දේවල් ඇහවා. ඇසූදේ වැඩි දියුණුුණ සැකදුරුවුණා සිත පැහැදුනා සම්මාධිට්ටිය ෘචනා, අනන්තානි සංසදායක මේ ධරමශ්‍රවනය ධර්මදේශනාව අපට නිවන පිණිස ප්‍රඥා පාරමිතාවක් වේවා, සසර දුගගිනිි නිවේවා නිවන් සැනසුම් වේවාගේල අපි ප්‍රාර්ථනා කරනවා. මජ්‍යව පණ්නාාසකේ සූත්‍ර පණහාඇතුරු කර ගත්තු ධර්මදේශනාමාලාවේ. සිව්වන ධර්මානුශාසනාවයි, ඔබ ශ්‍රවිණය කළේ ධර්මා අනුශාසනාපැඇත්තු වේ. හම්බන්තට උඩ මළල වෙහෙරගල අරන් එස්සේ නාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්දර, විචිත්‍රභානක පූජ්්‍යපාද රිදිියගම ඉන්දාලෝක ස්වාමින්ර් වහන්සේ. අපේ ස්වාමින්රන්් වහන්සේට, මෙවන් ධර්මකරුණු තවවත් පහදා දෙන්නට ශක්තිේ දහිරය නිබදවම ලබේවා සිලු දෙවන්ගේ දාශිරර්වාදය ලබේවා නිදුක් නිරෝගී සුව ලබේවා ච්චිරජීවනී ප්‍රාත්ථන ක්‍රමින් අපි සාධකාරයක් පත්තමු. සාධූ, සාධූ, සාධූ.